රසියා විල්ල ජොබ්නති ප්‍රශ්න ඇතිනවන ජොබ් නැත ලැංවෙච් කතා කරන්න පෙරිය ලෝකම ප්‍රසිද්ධ වෙච්ච රුසියාව මොස්කව අගනුවර වෙච්ච ඇටෑක එක මේ බෝම්බ ප්‍රහාරය. එතකොට මේකත් එක්ක ඉලීගල් ඉමිග්‍රන්ස් ලව පොඩක් ලිමිට් කරන එක වැඩි කරන්න ගත්තා. එක ස්ට්‍රික් කරකොට උත්තරේ එකන ඔය ඒ වගේ ප්‍රශ්නවලට උත්තර නෑ. අයුබෝන් හැමෝටම අද පොඩි මේ විශේෂ දෙයක් කතා කරන්න කියලා හිතුනේ. මොකද රුසියාව ඉන්න ශ්‍රී ලංකිකයන්ට ස්ටුඩන්ට් විසා විලා කරන කට්ටියට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ වීසා එක්ස්ටෙන්ඩ් කරගන්න. කීප දෙනෙක්ම කතා කරලා ඇහුවා අයියේ මේ වීසා එක්ස්ටෙන්ඩ් කරගන්න විදිහක් නැහැ, ලංකාවට යන්න වෙලා තියෙනවා, කීප දෙනෙක්ටම වීසා එක ගහන්න නැහැ කියලා. මට කතා කරන්න ඉතුරු මම ඒගොල්ලන්ට නම් පැහැදිලි කරා. එතකොට මේ මොකද්ද මේකට හේතුව, ඇයි මෙහෙම වෙන්නේ කියලා මට පොඩ්ඩක් පැහැදිලි කරන්න හිතුණා. මේකට ප්‍රධානම හේතුවක් තමයි ලෝකෙම ප්‍රසිද්ධ වෙච්ච රුසියාවේ මොස්කව අගනුවර වෙච්ච ඇටෑක් එක, මේ බෝම්බ ප්‍රහාරය. එතකොට මේකත් එක්ක මේගොල්ලෝ පොඩ්ඩක් ඉලීගල් ඉමිග්‍රන්ට්ස් ලව පොඩ්ඩක් ලිමිට් කරන එක වැඩි කරන්න ගත්තා. ඒක ඉස්ට්‍රික් ගත්තා. ඒ කියන්නේ ඉලීගල් රුසියාවෙන් එන කට්ටිය ලංකාවට යවන්න ඒගොල්ලොන්ව ඉස්ට්‍රික් කරා. ඒ කියන්නේ කලින් එහෙම ලොකු ඉස්ට්‍රික් ලෝ එකක් තිබ්බේ නැහැ. එතකොට මේ ඉස්ට්‍රික් දැන් ඒගොල්ලෝ, එතකොට ඒගොල්ලෝ මට කියන කතාව තමයි මේ, එතකොට අපි ඉලීගල් නෙමෙයි, අපි වීසා පිටින් ඉන්නේ කියලා. එතකොට මට කියන්න තියෙන දේ දැන් ඒගොල්ලෝ වීසා ගහගෙන ඉන්නේ. හැබැයි ඒගොල්ලෝ ස්ටුඩන්ට් වීසා ඉල්ල ඉන්නේ. හැබැයි ඒගොල්ලෝ කොලේජ් යන්නේ නැහැ. ඒ කියන්නේ දැන් කොලේජ් යන්නේ කියලා කියන්නේ ඒගොල්ලෝ ස්ටුඩන්ට් වීසා එකක් ගන්නවා. මේ වීසා ගන්න ඕනේ තරම් ඉන්ස්ටිටියුට් තියෙනවා. එතකොට මේ ඉන්ස්ටිටියුට් එකකින් වීසා එක ගහගත්තා. මේ වීසා ගහගෙන ඉවරලා මේ වර්ක් කරනවා. ඒගොල්ලෝ කවදාවත් කොලේජ් යන්නේ නැහැ. කොලේජ් ඒගොල්ලෝ ඇවිල්ලා ඉන්නේ ඩිග්‍රිය මොකද්ද කියලාත් ඒගොල්ලෝ දන්නේ නැහැ. එතකොට මේ ඕගොල්ලෝ මට කියන්න ඕන කියන්නේ, එතකොට ඕගොල්ලෝ රුසියාව එන්න ඉන්නවනම්, ඕගොල්ලෝ රුසියාව ඇතුලේ ඉන්නවනම් ඕගොල්ලෝ කරලා මේ දිගටම වීසා එක්ස්ටෙන්ඩ් කර කර ඉන්නවනම් ඔයාලා දැනගන්න ඕනේ එක දෙයක් තමයි, ඕගොල්ලෝ ඉන්නේ බැචලර්ස් ඩිග්‍රියක් යටතේ රෙජිස්ටර් වෙලා රුසියාව. ඒ කියන්නේ ඔයාලගේ වීසා කැටගරි එක තියෙන බැචලර්ස් ඩිග්‍රියක් පාර්ට් ටයිම් එකට. එතකොට පාර්ට් ටයිම් ඩිග්‍රියක් කියලා කියන්නේ මෙහෙ ඔන්ලයින් ලෙක්චර්ස් තියෙනවා. එහෙම ළමයි, රෂියන් ළමයි සහ මේ ෆොරින් ස්ටුඩන්ට්ස්ලා ගොඩක් එහෙම ඉගෙන ගන්නවා. මේ අපේ කට්ටිය කරන්නේ ඒකට වීසා එක ගහගෙන එනවා, වීසා එක ගහගෙන වැඩ කරනවා. එතකොට මේගොල්ලෝ කොලේජ් වලට ඕනේ සල්ලි. ඒගොල්ලෝ අපි සල්ලි වල වීසා එක ගහගන්නවා, ඒගොල්ලෝ මේගොල්ලෝ වැඩේ කරගන්නවා, අපි අපේ වැඩේ කරගන්නවා. රෂියන් කියන්නේ රෂියන් ලැංග්වේජ් එක අවුරුදු දෙකක් ඕගොල්ලන්ට රෂියෙන් ඉඳන් කරන්න බෑ. ඒ කියන්නේ දැන් ඔයාලා අවුරුදු දෙකක් රෂියන් ලැංග්වේජ් එක කරගත්තේ නැත්නම් ඔයාලා ලංකාවට බැක් වෙලා ආවෝ වෙන්න ඕනේ. එතකොට ඔයාලා මේ ඇවිල්ලා ඉන්නේ බැචලර්ස් ඩිග්‍රී එකට આવොත් ඔයාලට දිගටම වීසා, ඒ කියන්නේ වීසා එක කන්ටිනියු කරගෙන ඉන්න පුළුවන්. එතකොට ඒක තමයි අපේ මේ වීසාස් කරන කට්ටිය කරන ට්‍රික් එක සහ ඔයගොල්ලන්ට රෂියන් ලැංග්වේජ් කෝස් කියලා එන්නේ ඔයාලන්න එකට. එතකොට ඔයගොල්ලෝ ඒක දැනගන්න. එතකොට ඔයගොල්ලෝ ඉලීගල් වෙන්නේ කොහොමද? ඉතින් ඔයගොල්ලෝ මෙහෙ ඇවිල්ලා ඉගෙන ගන්නවද නැහනේ. එතකොට මෙහෙ රෂියන් ඉන්න කට්ටිය වර්ක් කරන කට්ටිය ඇවිල්ලා ඉගෙන ගන්න. එතකොට ඉලීගල් තමයි ඉතින්. මොකද ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා ඔයගොල්ලෝ assignments, ඒගොල්ලෝ ඔයගොල්ලන්ගේ lecture attendance, ඊට පස්සේ ඒ ඔක්කොම government එක ඉල්ලුවා. ඒ ඉල්ලන දෙන්න බැරි වුණාම ඒගොල්ලෝ මේ එක්ක යුනිවර්සිටි එකට ත්‍රෙට් එකක් එනවා. එහෙම නැත්නම් ඒ ස්ටුඩන්ට් ත්‍රෙට් එකක් එනවා. එතකොට යුනිවර්සිටි එකෙන් කොහොමද ඒ ත්‍රෙට් එක ගන්න කැමති නැහැ. එතකොට යුනිවර්සිටි එකෙන් ආපහු ඒගොල්ලෝ ලංකාවට බැක් කරනවා. ඕක තමයි හේතුව. එතකොට මේකට මොකද කරන්නේ? ඉන්න කට්ටියට කරන්න දෙයක් නැහැ. වීසා ගැහුවේ නැත්නම් ලංකාවට යන්නම වෙනවා. එතකොට ලංකාවට ගිහිල්ලා ආපහු රෂියා වලට ගන්නවා කියලා ඒජන්ට්ස්ලා කියනවා. ඔය ගන්නෙත් ওই විදිහටම තමයි. මම කියන්නේ මගේ රෙකමෙන්ඩේෂන් එක. ඒ කියන්නේ මම මෙහෙ ඇවිල්ලා රෂියාවිල්ලා ඉන්න කෙනෙක් විදිහට මම රෂියාවිල්ලා සෙටිල් වෙලාම කියන්නත් බෑ. හැබැයි ගොඩක් දුරට සෙටිල් වෙලා වගේ තමයි. ඒ කියන්නේ මේ, එතකොට මමත් ඔය වීසා කැටගරි එකේ මුල රුසියාවට ආපු කෙනෙක්, ඔය ආපහු ලංකාවට බැක් වෙච්ච කට්ටිය වගේ. මම ඇවිල්ලා ටික කාලයක් යනකොට, මම ඇවිල්ලා මේ විස්තර හොයාගෙන යනකොට, මාසයක් අතක් යනකොට මම දැනගත්තා මේක හරියන්නේ නැහැ කියලා. ඒ ඇස්සේ මට මේ පොඩි මෙහෙ ડોකියුමන්ට් එකක් තියෙනවා. මෙහෙ මේ මේ ඒ ડોකියුමන්ටේෂන් එක මගේ පොඩි අවුලක් කියලා මට ආපහු ලංකාවට බැක් වෙන්න සිද්ධ වුණා. හැබැයි මම ලංකාවට බැක් වෙලා මෙහෙට අය ආවේ මේ රෂියන් ලැන්ග්වේජ් කෝස් එකට. ඇත්තටම ඒ කියන්නේ මම කලින් ගෙන්නපු කට්ටිය කිව්ව ලැන්ග්වේජ් කෝස් එක කියලා අවුරුද්දක් විතර යනකොට තමයි මම දැනගත්තේ ඒක. මේ රෂියන් ලැන්ග්වේජ් ඇන්ඩ් හිස්ටරි කල්චර් වගේ මොකද ඩිග්‍රියක් කියලා. මට ඩිග්‍රියක් දැනටමත් තියෙනවා, ඉන්ද මට ඩිග්‍රිය එකක් වැඩකුත් නැහැ සහ මට මේ කියන්නේ මට මෙහෙ ස්ටේබල් වෙලා මට හරි ගමනක් යන්න උවමනාවක් තිබ්බේ. ඊට පස්සේ මම ඉන්න නිශ්චි නවකරුවත් කියන මේ සිටි එකට මම ආවේ. හොඳ මිනිස්සෙක් ලංකාවේ, මුස්ලිම් ශ්‍රී ලංකිකෙක් මෙහෙ ජීවත් වෙච්ච, මට ලොකු උදව්වක් කරා. මට මාර ඒක මගේ ජීවිතේ රෂියා ඇවිල්ලා මිනිස්සෙක් මට කරපු ලොකුම උදව්ව. අනිත් ඔක්කොම පස්ස ගහද්දි මේ මිනිස්ස විතරයි ඒ දේ කරේ. ග්‍රේට්, ඒකට මාර ප්‍රීෂන් මගේ ලයිෆ් ටයිම් තියෙන මේ මිනිස්සට. මේක බලනවා නම් මම දන්නේ
බල ඉදරද කියලා මම දන්නේ. ඒක එක වෙනම කතාවක්. ඊට පස්සේ මම නිෂ්ණි ආවා, මේ සිටි එකට ආවා. නිෂ්ණි නවගරොත් ලස්සන සිටි එකක්. මේ ඉතින් ඊට පස්සේ මම අධ්‍යාපන කටයුතු ටික රෂියන් ලැන්ග්වේජ් කෝස් එක කරන්න පටන් ගත්ත ඇවිල්ලා. ඊට පස්සේ මේ මගේ අධ්‍යාපන කටයුතු දිගටම කරගෙන ගියා. දැන් මම කොලෙජ් යන ගමන් මගේ අනිත් වැඩ ටික කරගෙන මම නිදහසේ ඉන්නවා. මට කිසි ප්‍රශ්නයක් නැහැ. මට කවුරුත් වීසා ගහලා දෙන්න මට හොයන්න ඕනේ නැහැ. ඒජන්ට්ස්ලා ඕනේ නැහැ. මම මගේ පාඩුව වැඩ ටික කරන් ඉන්නවා. ඉතින් රෙකමෙන්ඩේෂන් එක, ලංකාවට බැක් වුණොත් ඔයගොල්ලොන්ට මේ ගමනක් නම් යන්න ඕනේ. මේ කියන්නේ රශියාවිල්ලා සෙටල් වෙන්න ඕන, රශියාවිල්ලා ගමනක් යන්න ඕන, දියුණු වෙන්න ඕන. ඔයාලට කරන්න තියෙන එකම දේ අනිවාර්යයෙන්ම ලැන්ග්වේජ් කෝස් එක කරන්න එන්න. මෙහෙට ලැන්ග්වේජ් කෝස් එක කරලා ඉවර වෙලා ඔයාලගේ කියන්නේ ඔයාලට මේ ජොබ් ප්‍රශ්නයක් තියෙනවානේ. කියන්නේ රශියාවිල්ලා ජොබ් නැති ප්‍රශ්නයක්. රශියාවිල්ලා ජොබ් නැති ප්‍රශ්නයක් තියෙනවානේ. ජොබ් නැත්ද ලැන්ග්වේජ් කතා කරන්න බැරි අයට. දැන් අනිත් රටවල් වල වගේම මෙහෙත් දැන් පාර්ට් ටයිම් ඩිග්‍රී කරන කට්ටියට ජොබ්ස් කරන්න බෑ කියලා එකක් නැහැ. මෙහෙ පාර්ට් ටයිම් ඩිග්‍රී කරන කට්ටියට ජොබ්ස් කරන්න පුළුවන්. මේ ඒ කියන්නේ ඒගොල්ලෝ කිසි ප්‍රශ්න නැතුව වැඩ කරන්නේ මේ ඇවිල්ලා. ඒ කියන්නේ දැන් මෙහෙ වර්ක් කරන කට්ටිය ඔය ඩිග්‍රී අතර ඩිග්‍රී යටතේ රෙජිස්ටර් වෙලා වර්ක් කරනවා. ඒක ලීගලි ප්‍රශ්නකුත් නැහැ. ඒගොල්ලොන්ට ඒ කියන්නේ ලැන්ග්වේජ් පුළුවන් නම් ඔයගොල්ලොන්ට ඕනේ තැනක මෙහෙ ජොබ් එකක් හොයාගන්න පුළුවන්. අපි කිව්වොත් දැන් වර්කින් එක එහෙම නැත්නම් හෝටල් එක, රෙස්ටුරන්ට් එක, ඊට පස්සේ එහෙම නැත්නම් ගවර්න්මන්ට් ජොබ්ස් කරන්න බෑ. ඔයාකර ෂොපින් මෝල් එක මොනාගේ හරි, ඒ කියන්නේ ක්ලීනින් ජොබ්ස් නෙමෙයි, වෙන මොන හරි හොඳ ජොබ් එකක්, කියන්නේ කැෂියර් වගේ එහෙම ජොබ් එකක් හොයාගන්න පුළුවන්. ඕල් ලැන්ග්වේජ් කතා කරන ඕනේ. ලැන්ග්වේජ් නැතුව කරන්න බෑනේ. මම කියන ලැන්ග්වේජ් ඉගෙන ගන්න, ලැන්ග්වේජ් ඉගෙනගෙන එකට සමහර විට මාස 6ක් විතර කැප කරන්න වෙයි. හරි, ඒකට සමහර විට මාස 6ක් විතර කැප කරන්න වෙයි. හැබැයි ඒ මාස 6 ඕගොල්ලොන්ට මුළු ලයිෆ් ටයිම්ම වටිනවා. මම කියන්නේ අවුරුදු 25 26 විතර වෙනකන් කෙනෙක් නම් ඔයා ලංකාවේ දැනට ලංකාවේ තියෙන තත්ත්වෙත් එක්ක අපිට අවුරුදු 25 26 වෙද්දි සෙටල් වෙන්න තියෙන හරිම අඩු ඉඩ කඩක්නේ. කියන්නේ අපේ අධ්‍යාපන ඉවර වෙද්දිම උසස් අධ්‍යාපනය කරනවා නම් අවුරුදු 25 26 වෙනවා. එතකොට මම කියන්නේ අවුරුදු 20 25 අතර කොල්ලෙක් කෙල්ලෙක් නම් රට යන්න ප්ලෑන් කරනවා නම් සල්ලිත් නැත්තම් මෙහෙ එන්න, කියන්නේ මෙහෙන්නත් සාමාන්‍යයෙන් ලක්ෂ 10ක් විතර ගාණක් යනවා. ලක්ෂ 10 12ක් විතර ගාණක් යනවා. එතකොට ඔය ලක්ෂ 10ක් 12ක් මෙහෙ ඇවිල්ලා මාස 2-3ක් ජොබ් එකක් කරන්න නැතුව ලැන්ග්වේජ් එක ෆුල් කට්ට කාලේ ඉගෙනගෙන ඔයාලා ගේමක් ගහගත්තොත් ඔන්න ඔය දැන් ඇවිල්ලා තියෙන වගේ ප්‍රශ්න. ඒ කියන්නේ දැන් මේ ලංකාවේ ජීවත් වෙන කට්ටියට ඇවිල්ලා තියෙන වගේ ප්‍රශ්න කවදාවත් ඔයාලට එන්නේ නැහැ. ඒ හින්දා මම කියන්නේ එන එක එන්න. රුසියාව කියන්නේ හොඳ රටක්. හැබැයි ඇවිල්ලා මේ සෙටල් වෙන්න බලාගෙන ඉන්න, සෙටල් වෙන්න බලාගෙන ඉනවා කියලා කියන්නේ මෙහෙමයි. ඇවිල්ලා නිකන් මේ රට යනවා කියලා ජොබ් එකක් කරන්න යනවා කියලා නිකන් ආතපාත නැතුව එන්න එපා. මේ එනවනම් එන්න. ඇවිල්ලා දැනගෙන එන්න, මොකක් හරි පිළිවෙලකට වැඩක් කරන්න ආව, ජොබ් එකක් කරගත්ත පාඩු හිටියා කියලා එන්න එපා. මොකද ඔය වගේ ප්‍රශ්නයක් ආවොත් ඒ ප්‍රශ්නෙට උත්තරේ, ඒ කියන්නේ ඔය ඒ වගේ ප්‍රශ්නවලට උත්තර නැහැ. ඒ කියන්නේ මොකද ඔයාලා එන ඔයාලා දන්නේ නැහැ මොනවද කරන්න කියලා. ඉසක කරලා දෙනවට එනවා. ඇවිල්ලා අවසානට අවුරුද්දක් විතර යනකොට ඇවිල්ලා අරක මෙහෙමයි මේක මෙහෙමයි කියේ ඉන්නවා ඉතින්. ඒ හින්දා එන්න, දැනගෙන එන්න. දැනගෙන ආවොත් කවදාවත් වරදින්නේ නැහැ. දැනගෙන විස්තර හොයලා හරි ගමනක් යන්න පිළිවෙලකට ජීවත් වෙන්න එන්න. එච්චරයි.